අයිබෝන් අද කෑම බොහොම සරල කෑමක් පරිප්පු තියෙනවා ග්‍රෑම් 100ක් විතර ඊට පස්සේ මාළු ටිකක් තියෙනවා මේක ටින් මාළු ඊළඟට මේ කොළ කොළ කිව්වට මේක රාබු රාබු පොඩ් කොළයි අලයි කවල මේ මම මේක කරන්නේ මෙහෙමම මේකට සමානම වගේ එකක් මම අවුරුද්දකට විතර ඉස්සෙල්ල කළා ඒකේ ප්‍රතිඵලයි මේකේ ප්‍රතිඵලයි සංසන්දනය කරලා බලන්න මගේ දියවැඩියාවේ තත්ත්වය අඩු වෙලාද වැඩි වෙලාද මොකද්ද කියලා කියන්න. අපි ඉස්සෙල්ල බලමු සීනි මට්ටම කොච්චර සීනි වැඩි වෙලාද කියලා බලන්න ඕන. දැන් බලමු ලේ ටිකක් ඇවිල්ලා තියෙනවා. මැෂින් එක රෙඩි. අපි මේ ඔගේ 18 වැඩි කරලා ගන්න ඕන. 9යි. මිකම් ඉඳලා 9යි. නමය කියන්නේ 160ක් විතර වෙනවා. මං ගාන දාන්න මෙතනින්. දැන් බලමු කාලා පැයක් ගිහිල්ලා තියෙනවා පරිප්පු දවල්ට කාලා. සාමාන්‍යයෙන් අත් බලන්නේ පැය දෙකෙන් නැත්තම් තුනෙන් බට් බලමු කොහොමද වැඩි වෙන්නේ කියලා දැනගන්නත් එක්ක පැයනුත් බලලා පැය දෙකෙන් නුත් බලනවා. මැෂින් එක රෙඩි 8.4 ටිකක් අඩු වෙලා තිනවා එච්චර තාම වැඩි වෙලා නැහැ අපි තව පැකින් විතර බලමු දැන් බලමු පරිප්පු කාලා පැය දෙකක් ගිහිල්ලා තිනවා පරිප්පු ප්‍රධාන ආහාරයට කාලා කොහමද සීනි මට්ටම කියලා මගේ මේ කලින් කරපු එකක්ම නැවත කරන එකේ බලාපොරොත්තුව මම දැන් අවුරුද්දකට කලින්නේ කරේ ඒ කාලේ ඇතුළත මගේ ශරීරයේ වෙනස්කමක් වෙලා තියෙනවද විශේෂයෙන්ම හොඳ පැත්තට කියලා. හරි එහෙම නැත්නම් නරක පැත්තට. ඒ කියන්නේ නරක පැත්තට වෙනවා නම් ඒ කියන්නේ ඔය සම්මත පිළිගැනීම දැන් දියවැඩියාව එන්න එන්න නරක වෙනවා. තව අමතර බෙහෙත් ගන්න වෙනවා ගන්න බෙහෙත් මදි වෙනවා එහෙම කියන මතයක් තියෙනවානේ ඒක තමයි වැඩිපුර ප්‍රචලිතව තියෙන්නේ ඉතින් අපිට ඒක නෙවෙයි කියලා පෙන්වන්න පුළුවන් නම් අඩු ගානේ අපිට පෙන්වන්න පුළුවන් නම් මේ බෙහෙත් ගානින්ම පාලනය කරගන්න පුළුවන් කියලා මම බෙහෙත් වැඩිපුර ගත්තේ නැහැ මේ අවුරුද්ද ඇතුළත ඒ කියන්නේ අපි යම් ප්‍රගතියක් ලැබලා තියෙනවා යම් කිසි සතුටු වෙන්න පුළුවන් දෙයක් ඒකයි තින් දැන් මේකේ අවුරුද්දකට කලින් තියුණාට වඩා හොඳයි නම් සීනි මට්ටම අටයි දසම අටයි චුට්ටක් කලින්ට වඩා වැඩි වෙලා තියෙනවා නමුත් ඉතින් තිබුණේ අපි පටන් ගන්නකොට 9ටනේ ඒ කියන්නේ අපි බලන්න ඕන මේක කෑමෙන් කොච්චර දුරට වැඩි වෙලාද කියන එක බලමු මම අගට සමරියකක් සාරාංශයක් කරන්න හදනවා බලනවා කලින් අවුරුද්ද කරපු එකත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕකේ දැන් රැටත් කනෝ ඒ වගේම කෑමක් මේ තියෙන පරිප්පු ඒක තමයි ප්‍රධාන ආහාරය ග්‍රෑම් 150ක් විතර වගේ තියෙනවා තම්බල ඒ කියන්නේ සම්බන්න ඉස්සෙල්ල ග්‍රෑම් 100ක් විතර වගේ ඇති මෙතන ඊළඟට මේ රාබු අලයි කොළයි දෙක එකට වියලා මගේ වයිෆ් කියලා තියෙන මේ මාළු ටිකක් තියෙනවා කලින් වගේ දවල් වගේ ඊට අමතරේ මම එකතු කරා මේ බ්‍රොකොලි බ්‍රොකොලි බොහොම හොඳයි හැම දෙයකටම බ්‍රොකොලි වල ප්‍රධානම දේ ඒක කැන්සර් වැඩෙන එක වළක්වනවානේ ඒකයි ඊළඟට කැරට් කැරට් කියන එකත් හොඳ එළවලුවක් තමයි ඒකේ ඒකත් ඒකයි මේකයි දෙකම ගොඩක් ඇන්ටිඔක්සිඩන්ට්ස් කියන එක මෙතන තියෙන වම්බොට චුට්ටක් බොහොම පොඩි ප්‍රමාණයක් මේක නම් ලංකාවේ නැතුව ඇති මට හිතෙන්නේ මේක ඇස්පරගස් කියලා කියන්නේ ඒක ඒකේ වටිනාකම මම මේක මේක අපේ වත්තේ ඒකේ වටිනාකම තමයි ඒක එක සැරයක් හිටෝ ගත්තම හැමදාම
අර උනගස් හැදෙනවාගේ හැදෙනවා. එතකොටකින් අර මෝරන්න ඉස්සෙල්ලා කපලා ගත්තාම ඒකෙන් හදන්න පුළුවන් කෑමක්. බලමු අපේ මේ සීනි මට්ටම් කොහොමද කියලා ඉස්සෙල්ලා. සීනි චුට්ටක් තියෙනවා බලමු. මැෂින් එක රෙඩි. හයයි දසම නමයයි මේ පාරන්. හරි, කලින් සැරේ නමයක් නැති වුණේ. ඒ කියන්නේ 120 ගානක් විතර වෙනවා. ඕකේ, මං කාලා ඉවරලා පෑ දෙකකින් පෙන්වන්නම් කොහොමද සීනි මට්ටම කියලා. අද එළිය නම් ඇවිදින්න යන්න බෑ, ඇතුළෙම තමයි ව්‍යායාම කරන්න වෙන්නේ. දැන් බලමු අපේ රාත්‍රී ආහාරය අරගෙන පෑ දෙකක් ගිහිල්ලා තිනවා. රෑ බත් කාලා කියන්න බෑනේ, රෑ ආහාරය සීනි මට්ටමට මොකද වුනේ කියලා බලමු. ප්‍රධාන පරමාර්ථය මේක, මේ ගිය අවුරුද්දට වඩා වෙනස් වෙලාද කියලා බලන්න. 6.3. ඕ, hard to believe, විශ්වාස කරන්න බෑනේ. පෑ දෙකයි ගියේ හොඳටම අඩු වෙලා. ඒ කියන්නේ මගේ දියවැඩියාවේ තත්ත්වය ටික 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 හොඳ ඇත්තට හැරීගෙන එනවායි කියලා එහෙම හිතන්න වෙනවා. මම හැබැයි මෙතනින් අතාරින්නේ නෑ. මේක තව කලින් කරපු වීඩියෝ, ඒ වගේම තව කලින් කරපු ආහාර වට්ටෝරු, ඒක ආපහු නැවතත් කරලා බලනවා මේක හරිද කියලා. ඉතින් මම කරපු වෙන මැජික් එකක් නෑ. මම කරපු හැම එකම මම කිව්වනේ. ඉතින් එකම දේ මම පෙන්නුවේ නැති එක මං අර තේ බොනකොට හැමතිස්සෙම මම හැබැයි ඉතින් ඒක හැමතිස්සෙම කිව්වා. මේ චොකලට් පවුඩර් දාපු එක, කොකෝවා පවුඩර්, ඒක මම කිව්වා හැමෝටම කොකෝවා පවුඩර් පුළුවන් නම් හොයාගෙන දාගන්න. මොකද ඒකේ තියෙනවා ගොඩක් ඇන්ටිඔක්සිඩන්ට්. ඉතින් අනිත් ඒවා අතරින් ඉතින් විශේෂයෙන්ම මං සැලකිලිමත් වුණේ කෑමෙන් පස්සේ සීනි මට්ටම අඩු කරන්න. මං කිව්වා HbA1c අරෝමය බලලා වැඩක් නැහැ, කෑමට ඉස් කෑමට ඉස්සෙල්ලා සීනි මට්ටම ඉතින් කීය තියුණත් එච්චර ඒක ගැන කලබල වෙන්න එපා. නමුත් කෑමෙන් පස්සේ සීනි මට්ටම අඩු කරගන්න පුළුවන් නම් ඒක අර මං උදාහරණයක් වශයෙන් කියන්නේ වාහනයක් වගේ. වාහනයක් යනකොට අනතුරක් වෙන්න අවස්ථාව තියෙන්නේ, අනතුරක් වෙන්න සම්භාවිතාවය තියෙන්නේ හයියෙන් යනකොට. ඉතින් ඒ හයියෙන් යනකොට තමයි විමසිලිමත් වෙන්න ඕන, ඒක තමයි පාලනය කරගන්න ඕන. ඉතින් එහෙම පාලනය කරගත්තොතින් හෙමිහිට යනකොට ඉතින් අනතුරක් වෙන්න හේතුවක් නැහැ. ඉතින් සීනි මට්ටම හොඳ අඩු ගානක තියෙනවා නම් ඕක ඉතින් 5ට තියුණාද, 6ට තියුණාද, 4ට තියුණාද කියන එක එච්චර ප්‍රශ්නයක් නැහැ. හුඟක් වැඩි ගණන් වලට යන එකක් තමයි අඩු කරගන්න ඕනේ. 160ට වැඩි ගණන් වලට නවත්ත ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් නමුත් ඉතින් ඇමරිකානු දියවැඩිය ඇසෝසියේෂන් එකේ සම්මතය, ඒක තමයි ඉතින් දොස්තරලත් කියන සම්මතය, සාමාන්‍යයෙන් 180ට වඩා අඩුවෙන් තියාගන්න ඕන කෑමෙන් පස්සේ ගන්න. මේක තමයි අපි අවුරුද්දකට කලින්, අවුරුද්දකටත් වැඩි, දැන් අවුරුද්දකට වැඩි මං හිතන්නේ ගිය අප්‍රේල් විතර වගේ කරලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵල කැමති නම් ඒක බලන්න පුළුවන්. මේම දාලා සර්ච් කරාම, එහෙම නැත්නම් මං ලින්ක් එක දාන්නම් කමෙන්ට් වල. මේකට ගිහිල්ලා බැලුවොතින් බලමු. ඒක සෑහෙන වෙලාවක් යන වෙන්නේ නැති, මං ස්ක්‍රීන් ෂොට් එක විතරක් දෙන්න. හයයි.5 කණින් කන්න ඉස්සෙල්ලා තියුනේ, කාලා ඉවර වෙලා තියුනේ මෙන්න මෙතන. එන්න බලන්න.
දැක්කනේ. ඒ කියන්නේ 160ට ගිහිල්ලා තියෙන අර අඩු ගාණක් තිවිච්චක. ඒ කියන්නේ ඉතින් එක අතකට සතුරු වෙන්න පුළුවන්. නමුත් මේකෙන් මට මම නිගමනයකට එන්නේ නැහැ. නමුත් ඉතින් එහෙම වෙන එක වෙච්ච එක ගැන සතුටුයි. ඒ කියන්නේ අපි කොහොමුණත් මම යම් විදිහක නිවැරදි මාර්ගයේ ඉන්නවා. ඒ කියන්නේ මේක තව අමාරු වෙන එක නවත්තන්න බැරි කමක් නැහැ. ඒක අඩු කරන්න පුළුවන්. ඒකයි පෙන්눔 කරන්නේ. නමුත් මේක විද්‍යාත්මක ක්‍රමයට අනුව සයන්ටිෆික් මෙතඩ් එකට අනුව කියන්නේ නැවත නැවතත් කරන පරීක්ෂණ වලින් ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්න ඕන කියන එකනේ. ඉතින් ඒක නිසා මම මේ ඉදිරියට දිගටම වගේ බලනවා. නිතර නිතර වෙන ඒවා ගැනත් කතා කරන අතරේ අපිට පුළුවන්ද මේක ඔප්පු කරන්න කියලා. ඒ කියන්නේ කලින් ගිය අවුරුද්දේ මුල හරිය කරපු අනිත් වීඩියෝ එකට සමාන විදිහට කරලා බලනවා මේකේ වෙනසක් තියෙනවද කියලා. තව මේකට බලපාන විචල්්‍ය තියෙනවා. ඉතින් බෙහෙත් ගත්තු එක සාමාන්‍යයෙන් ලොකු වෙනසක් උනේ නැහැ. ওই බෙහෙත් ටිකම තමයි මම දැන් අවුරුදු ගානක ඉඳලා ගන්නෙ. ඉතින් එහෙම බෙහෙත් වෙනස් නොකර ඉදිරියට යන්න පුළුවන් වීමත් ලොකු දෙයක්. මොකද මොකදනේ කියන්නේ විශේෂයෙන් දොස්තරලා කියන්නේ එන්න එන්න බෙහෙත් ප්‍රමාණය වැඩි කරන්න වෙනවා කියලා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. යම් දෙයක් ඉගෙන ගත්තනම් ලයික් එකක් දාන්න. මේ වගේ දේවල් ගැන තව දුරට හොයන්න පුළුවන් නම්, හොයන්න අවශ්‍ය නම්, හොයන්න කැමති නම් මගේ channel එකට subscribe කරන්න, like එකක් දාන්න. Thank you very much.